සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම ජීවිතයේ සද්ධර්මයේ තුලින් ආලෝකමත් කරගන්නට නිරතුරුවම ඔබට මඟ කියා දෙන ජාතියේ බුදුනාලිකාව බෞද්ධ හා රූප වාහිනිය මේ පිහිටි ඔබ වෙත සම්නිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ දේශනා වෙනුවෙන් වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජනීය කෝරළයාගම සරණ තිස්ස ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දිනම පළමුවෙන් සාදු නාද නංවා නමස්කාර පූරකව පිළිගනිමු සාදු 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 දේශනා වෙනුවෙන් දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා කැනඩාවේ ටොරොන්ටෝහි පදිංචි තුසිතාද සිල්වා මහත්මිය සහ නිසංසලා අමිල අයේෂාද සිල්වා යන දරුවන් පානදුර පදිංචි චන්ද්‍රා පෙරේරා මහත්මිය සහ ලහිරු සහ වරුණ මල්ලිකාරච්චි යන දරුවන් ප්‍රධාන හේම පවුලේ සදැහැති පින්වත් පිරිසත් එකමුතු වෙන් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊතාම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසන
තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදිව මෙලව ජීවිතයේ සලසුම් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගති ගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊතාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරින් එතර යෑමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කරගන්න උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ධම්මපද පාළියේ ධර්ම කාරණාවක් හැටියට සඳහන් වෙන ගාථා රතනයන් දෙකක්. ඒ ගාථා රතනයන්ගේ පළවෙනි ගාථාව තමයි යෝචේ ගාථා සතං භාසී අනත්ත පද සංහිතා ඒකං ගාථා පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. මේ පළවෙනි ගාථාවෙන් සඳහන් කරනවා යෝචේ ගාථා සතං භාසී අර්ථයක් නැති තේරුමක් නැති ප්‍රයෝජනයකට නැති නොයෙක් ගාථාවන් සිය දහස් ගණනක් කීවත් එකින් ප්‍රයෝජනයක් නැම තමයි. ඒකං ගාථා පදං සෙය්‍යෝ යං සිත්වා උපසම්මති. නමුත් යම් කෙනෙක් අර්ථ සහිත මනාව ධර්මයෙන් පොහසත් එක ගාථාවක් සඳහන් කළත් එක පදයක් සඳහන් කළත් ඒක ඊටාම වටිනවා. ඒකං ගාථා පදං සෙය්‍යෝ එක ගාථාවක එක පදයක් අර්ථ සහිතනම් ධර්ම සහිතනම් වටිනවා. නමුත් අර්ථ ධර්ම රහිත ගාථා සිය දහස් ගණනක් කීවත් ඒක නිර්ර්ථකයි. දෙවනි ගාථාව තමයි යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනි. යෝ සහස්සං සහස්සේන කියන්නේ දහස දහසින් ගුණ කරා. කොයි තරම් ප්‍රමාණයක්ද? අංගේ තරම් ප්‍රමාණයක් නැත්නම් දස ලක්ෂයක් පමණ තරම් සතුරන් පිරිසක් කෙනෙක් තනියම ඝාතනය කරලා යම් දිනුවක් ලබනවාද? ඒ කියන්නේ Tamante විරුද්ධව දස ලක්ෂයක් විතර ඇවිල්ලා ඒ දස ලක්ෂේම තනි පුද්ගලයෙක් විසින් ඝාතනය කරලා යුද්ධ දිනනවා. එතකොට ඒක මොන තරම් දිනුමක්ද සඳහන් කළා? ඒ කංච ජෙය්‍ය මත්තානං සවේ සංගාම ජුතුම. නමුත් ධර්මයේ තුල ඔහු වීරයෙක් නෙමෙයි. ලෞකික මිනිසුන් තුල ඔහු වීරයෙක්. ඒ දසලක්ෂයක් විතර මරලා තනියම ඔහු වීරයෙක්. හැබැයි ධර්මයේ තුල ඔහු වීරයෙක් නෙමෙයි. ධර්මයේ සඳහන් කළේ ඒ කංච ජෙය්‍ය මත්තානං ඔහුට පුළුවන් වුණා නම් දසලක්ෂයක් මෙල්ල කරනවට වඩා තමාව මෙල්ල කරගන්න සවේ සංගාම ජුත්තම අං ඔහු තමයි මේ යුද්ධය උතුම් විදිහට දිනපු කෙනා. තමන් දිනාගන්න එක ඒක තමයි ගාථා රතනයන්ගේ තේරුම. එතකොට කවුරු අරමුණු කරගෙනද මේ ගාථා රතනයන් දේශනා වුණේ? කුණ්ඩලකේසි කියන තැනැත්තිය නිසා. කුණ්ඩලකේසි කියන අහලා තියෙනවා රජගහනුවර එක්තරා සිටු පවුලක එකම දුවයි හිටියේ. දිග කාරණාවක් අපි කෙටියෙන් ටිකක් මතක් කරමු අනික් අයට ධර්ම අවබෝධයට පහසු වෙන්න. ඉතාම ලස්සන රූපයක්. ප්‍රදේශයේ දකින දකින කෙනා වසඟ කරවන්න තරම් රූපයක්. දැන් අවුරුදු 16ක් වයසේ
ඉතින් මව්පියෝ කල්පනා කළා ඇය තරුණ වයසට එනවා රුවින් ඇය එන්නේ එන්නේ වැඩෙනවා බැබලෙනවා මේ තරුණ වයස බොහෝ දින ආකර්ෂණයේ වෙන ආකර්ෂණයේ කරගන්න වයස ඒ නිසා දුව රැකගන්න ඕනේ කියලා හිතලා තමන්ගේ මාලිගාවේ උඩු මහන් තලාවේ එක කුටියක් සම්පූර්ණ වෙන් කළා මහල් තලයක් වෙන් කරලා ඇයට අවශ්‍ය සියලු පහසුකම් උඩම හැදුවා ඇය පහලට බහින්නේ නැහැ කාටවත් දකින්න ඒ සඳහා අවශ්‍ය සේවිකාවකුත් දුන්නා සියලු සැප සම්පත් උඩ දුන්නා ඇය දැන් උඩට වෙලා බොහොම සතුටින් ජීවත් වෙනවා එක දවසක් ඇයට ඇහෙනවා මේ පල්හැ පාරේ මොකද්ද හයියෙන් හයියෙන් කතා කරන හඬක් ඇය කවුලුවක් විවෘත කරලා බැලුවා බලහම පිරිසක් එකතු වෙලා තවත් පුද්ගලයෙකුගේ අද්දක පිටිපස්සට කරලා බැඳලා මේ මරණ දණ්ඩනීයට අරන් යනවා ඒ සඳහා සුදුසු විදිහට සරසගෙන වදමල් කරේ දාලා රතුරිදි අඳලා වදක බෙර ගහ ගහ මේ දංගෙඩියට ගෙනියනවා හැඩි දෙඩි පෙනුමක් තියෙන ශක්ති සම්පන්න පුද්ගලයෙක් ප්‍රදේශයේ හිටපු හොරේ රජ්ජුරු අල්ලලා තමයි මේ මරණ දඬුවම නියම කරලා අර තරුණියට මේ චෞර පුජ්‍යලයා දැක්කට පස්සේ එක පානම ඔහු ගැන මහා සෙනෙහසක් ඇති වුණා කරන්න දෙයක් නැහැ ඇඳට වැටලා නිදාගත්තා ඉතින් මව්පියෝ ඇවිල්ලා බැලුවා ඇය නිදි නැගිටින්නේ නැහැ අසනීපද බඩගිනිද නොයෙක් දේවල් ඇහුව කතාවක් නැහැ හේතුවක් තියනවාද කියන්න කීවා. කීවා හේතුවක් තියෙනවා. මොකක්ද? අර මරණ දණ්ඩණයට නියම කරලා අරගෙන යන පුරුෂයා මට ඕනේ. ඒක තමයි හේතුව. ඔහු නොලැබුණොත් මගේ ජීවිතය නැති වෙනවා කියන එක පිළිගන්න ඕනේ. ඉතින් මව්පියෝ දන්න තරම් කරුණු කීවා. දුවේ උඹට ගැළපෙන උඹට බෑහෙන හොඳ කුලයකින් හොඳ තරුණෙක් හොයලා විවාහ කරලා දෙන්න. ඇයි කියනෝ නැහැ. මට ඕනේ මොහුම තමයි. මට වෙන කවුරුවත් එපා. මම ඕනේ නම් ඔහු ගෙනල්ලා දෙන්න. දැන් මව්පියන් ඉතාලම අසරණයි කල යුත්තක් ඇත්තෙම නැහැ. අන්තිමට තාත්තා තීරණය කළා ඒ වැඩේම කරමු කියලා. රාජපුරුෂයන්ට පණිවිඩයක් කියවුවා. ඔවුන්ට හොරෙන් මුදල් දුන්නා. මේ පුරුෂයා නිදහස් කරලා දෙන්න. නමුත් දැන් රජුට කියන්න ඕනේ ගෙනියපු කෙනා මැරුවා. සිටුතුමා සල්ලි වලට ගත්තා කියලා කීවට හරියන්නේ නැහැ. වෙනත් අහිංසක මිනිහෙක් ඔහු වෙනුවෙන් මරණයට කැප වුණා. වෙන මිනිහෙක් මැරුවා හොරා බේරගත්තා. බාන මව්පියෝ දරුවෝ වෙනුවෙන් කරන දේවල් හිත කැමැත්තෙන් නෙමෙයි වෙන්නේ. සතුටින් නෙමෙයි වෙන්නේ ඇති. නමුත් දරුවට තියෙන සෙනෙහස නිසා තමන්ට අකුසලයක් වුණා ඒ කියන දෙපාරක් හිතන්නේ නැහැ. එදා විතරක් නෙමෙයි ඒක අදත් ඇති. අද විතරක් නෙමෙයි ඒක මව්පියන්ගේ හේටත් ඇති. මේ මව්පියෝ වුණත් දරුවෝ වෙනුවෙන් විවිධ කැපකිරීම් කරනකොට අපිට පෞසිද්ධ වෙච්ච අවස්ථා වුණ තරම් ඇති. දැන් මේ පුජ්‍යලයා ගෙනල්ලා දුන්න ඇයට බොහොම සතුටුයි. දැන් ඇයට ඕනේ ඔහුගේ හිත ගන්න. සාමාන්‍යයෙන් දවසකට ඇඳුම් තුනක් විතර මාරු කරනවා. සිටු ගෙදරක් ඇයි විතරයි ඉන්නේ. හොඳට සලකලා තියෙනවා. වටිනා ඇඳුම් ආයෙත් නම් දවසකට තුන් පාරක් විතර මාරු කර කර අඳිනවා. ඇයි මම ලස්සනට පිරිසිදුවට ඉන්නවා දැක්කාම ස්වාමියා මට කැමති වෙයි. කෑම බීම ආදී සියලුම දේවල් ඔහුගේ ළඟට ඇගින් ලැබෙනවා. කෙටියෙන් කීවොත් ඇය ඔහුට දාසියක් සේ වැඩ කරනවා. එක දවසක් මේ පුජ්‍යලයා ඇඳට වැටිලා නිදි. මේ කොච්චර සැලකුවත් මේ පුජ්‍යලයාට ඒක වටින්නේ නැහැ. ඔහුට වටින්නේ ඔහු කැමති
අර කැලෙන් කොලෙන් පැනලා ගිහිල්ලා හොරෙන් හැංගිලා ඉඳලා මිනිහෙකුගේ වස්තුව මංකොල්ල කාලා ඒකෙන් මොනව හරි දෙකක් කාලා බීලා ඒ ජීවිතයට තමයි කැමති මේ සිටුමාලිගාවේ සැප විඳින ජීවිතයට කැමති නෑ ඉතින් ගිහිල්ලා ළඟට ගිහිල්ලා අහුව ඇයි මොකද නිදාගෙන ඇයි අපේ අම්මා තාත්තා බැන්නද නැත්නම් ලෙඩක්ද ඔව් කියනෝ නෑ බැන්නේ නෑ මට ලෙඩකුත් නෑ එහෙනම් ඇයි මේ නිදාගෙන ඉන්නේ මේක නිදා ගන්න වෙලාව නෙමෙයිනේ ඔව් කියනෝ නෑ මම මේ කල්පනා කළේ මම බාරයක් වෙලා තියෙනවා ඒ බාරේ ඔප්පු කරන්න ඕනේ ඒ බාරේ වෙච්ච නිසා තමයි ඔබ මට ලැබුණේ අනික ඒ බාරේ හින්දා තමයි මට බේරෙන්න පුළුවන් වුණේ ඇයි කිනෝ අයියෝ කොමන දෙයක්ද ලෑස්ති වෙන්නක අපි ඒක ඔප්පු කරලා එන්නේ මොනවද කරන්න ඕනේ ඔව් සඳහන් කළා නෑ ලොකු දෙයක් වුණේ නේ හොඳ කිරි බතක් හදාගන්න ඒක ප්‍රමාණවත් කිරි බතක් හදාගෙන ඔබ ඔබ ළඟ තියෙන වටිනාම ඇඳුම් ඇඳගන්න වටිනාම ආභරණ පළඳගන්න හැබැයි මේ ගමනට යන්නේ අපි දෙන්න විතරයි වෙන කවුරුවත් එක්ක යන්න බෑ මේ වගේ පොරොන්දු සහ නීති රීති සමුදායිකුත් සහිතව කිරි බතත් හදාගෙන මාලිගාවේ කරත්තින් කන්ද ගාවට ගියා හොරු හෙළන ගල අපරාධකාරියෝ අල්ලගෙන ගියා මේ ගලෙන් පල්ලෙහාට තල්ලු කරලා තමයි මරන්නේ දැන් මේ හොරු හෙළන ගලේ දෙවියට තමයි බාර වෙලා තියෙන්නේ කරත්ති ගල පාවුල නතර කරලා කරත්ති ගියපු අයටත් ගල පාවුල ඉන්න කියලා මේ දෙන්න නැංග ගල උඩට ගලේ මුදුනටම නැංග හොරු හෙළන තැනටම නැංග නැගලා දැන් මොහු කතාවක් බහක් මුකුත් නැ බලාගෙන ඉන්නේ ඒ කතා කරලා හු ඇයි මුකුත් කරන්නේ නැද්ද කිරිබත් පූජා කරන්නේ නැද්ද මොනවද කරන්න ඕනි ඌ පස්සේ කියනවා මට පූජා කරන්න ඕනේ කිරිබතක් නැහැ මං වෙච්ච බාරිකුත් නැහැ හැබැයි උඹේ ගෙදර ඉන්න මට ඕනෙත් නැහැ ඉන්න මට උඹේ ඔය ඇඳුම් ටිකයි ආභරණ ටිකයි ඕනේ මට උඹෙන් වැඩක් නැහැ ඒ සඳහන් කරනවා මේ මගේ ඇඳුනේ ආභරණයි විතරක් මොකටද සම්පූර්ණයෙන්ම මම ඔබේ කියලා කියන්නේ මගේ ඇඳුම් ආභරණ විතරක් නෙමෙයි අර මාලිගාවේ තියෙන සම්පත්තියේ අනාගත අයිතිකාරය උඹම තමයි ඉතින් මොකටද මේ ඇඳුම් කෑල්ලක් මාලයක් වලල්ලක් වුණේ මාව මරන්න හදන්නේ ඔව් කියනෝ නෑ මට ඒ වගේ වැඩක් නෑ මට ওই ටික අරගෙන ගිහිල්ලා මගේ පුරුදු ජීවිතේ මට වටිනවා කාගෙන් හරි වරකමක් කරලා මොනව හරි ටිකක් අරගෙන ඒක කඩපිලට විකුණලා ඒක තව තැනකට දීලා තේක හට එකක් බීලා පාරයිනි වැටිලා නිදාගන්න ජීවිතයට ඔවුන් පුදුම කැමති මේ මාලිගාවේ තියෙන සැපවත් ජීවිතයට කැමති නෑ කරුණු කීවට කීවට පහදවන්න බැරුව ගියා හැබැයි කුණ්ඩල කේසි කියලා කියන්නේ හරි ප්‍රඥාවන්තයි ඒ කල්පනා කළා මම මොහුට මෙච්චර ලෙන්ගතුයි. ඔව් සූදානම් වෙන්නේ දැන් මගේ ජීවිතේ ගන්නනේ. මේ වෙලාවටත් පාවිච්චි කරන නුවණ වෙන කොයි වෙලාවට පාවිච්චි කරන්නද? ඇයි කිව්වා හොඳයි කමක් නැහැ. ඔබට දැන් මේ ඇඳුම් ආභරණ ටික නෝනේ. ඉතින් අරන් යන්න මාව මරන්න එපා. මොකටද මාව මරන්නේ? නෑ නෑ උඹ මැරුවේ නැත්තම් උඹ ගිහින් ඔබේ මව්පියන්ට කියනවනේ වෙච්ච දේ. එතකොට ඒක මට ආයෙත් සැරයක් ප්‍රශ්නයක්. ඉන්න මම මෙතනින් ඉවරම කරාම ප්‍රශ්න ඉවරයි. ඒ කියන හොඳයි කමක් නෑ. ඔබ මගේ ස්වාමියානේ. ජීවිතෙන් සමුගන්න ඉස්සරලා මගේ යුතුයකම ඉෂ්ට කරන්න ඕනේ. මොකද යුතුයකම ස්වාමියාට හතර පොලකින් වැඳලා සමාව ඉල්ල ගන්න ඕනේ. මට ඒකට අවසරද කියලා වහා කිව්වා. සාමාන්‍යයෙන් අතීතයේ රවුම් තුනක් ප්‍රදක්ෂිනා කරනවා වන්දනාවෙන් පස්සේ රවුන්තුන ප්‍රදක්ෂිනා කරන දොළොස් වාරයක් වඳිනවා. ඉන්න මොහොත් ස්වාමි පුරුෂයාට එහෙම ප්‍රදක්ෂිනා කර කර වන්දනා කරනවා.
එහෙම වඳින අතරේ ඒක පාරම හොරු හෙලන ගලින් පල්ලැහැට ස්වාමියා තල්ලු කෙරුවා. සඳහන් කරනවා ඒ ගලේ හිටපු දේවතාව සාදුකාර පැවැත්වුවා කියලා. ඊට පස්සේ ඇයි කල්පනා කළා දැන් ඉතින් ගෙදර යන්නේ කේ තේරුමක් නැහැ. මිනිහෙකුත් මරලා ගෙදර ආවා කියලා කිව්වොත් මට ලැජ්ජ හිත් බෑ මම මේ තව මිනිහෙක්ගේ ජීවිතයක් බිල්ලට දීලා මොහු අරගත්තේ. තමන්ගේ මාලිගාවේ පිරිස ගලේ පල්ලෙහි ඉන්නවා. ඒ පිරිස ඉන්න පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙන් බැහැලා වනාන්තරයේ දිග යවිදගෙන යනකොට පරිබ්‍රාජිකාරාමයක් හම්බුණා. එතන නතර වුණා. පරිබ්‍රාජිකාවක් බවට පත් වුණා. ඔවුන්ගෙන් ඇහුවා මොනවද මෙතන ඉගෙන ගන්න තියෙන දේවල්. ඔවුන් සඳහන් කළා අපි ගාව තියෙනවා වාද 1000ක්. ඒක ඉගෙන ගන්න. එහෙම නැත්තම් භාවනා කරන්න. ඒ භාවනා කරන්න අපහසු අකමැති නිසා වාද 1000 ඉගෙන ගත්තා. ඒ වාද 1000 ඉගෙන ගත්තට පස්සේ යාලට නිදහස් වෙලා යන්න පුළුවන් ඕන කෙනෙක් එක වාද කරන්න. ඉතින් මෙතන ඇත්තී වාද කර කර යනවා හම්බෙන හම්බෙන කෙනත් එක වාද කරනවා. අන්තිමට භික්ෂුන් වහන්සේලට පවා කරදරයක් වෙන තැනට එන්න ආවා. ඇගෙත් එක වාද කරන්න ඉන්නේ කවුරුත් දැන්. ඇගේ අතේ තියෙන ජම්බු අත්තක්. දවසින් දෙකෙන් මේක මාරු කරනවා හේ ගියහම. කිසියම් ගමකට ඇතුල් වෙනවා නම් ගම් දොරකඩ වැලි කොටක් එකතු කරලා ජම්බු අත්ත වැලි ගොඩේ ගහලා යනවා. කවුරු හරි ජම්බු අත්ත ගලවලා තිබුණොත් ඈත් එක වාද කරන්න ඕනේ. පස්සේ කාලේ ඇයට නමක් ලැබුණා ජම්බු ආජීවිකා කියලා. එක දවසක් සැරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතල වැඩලා ගමෙන් එළියට එනවා. ගම් දොරකඩ ළමයි වගේ සෙල්ලම් කරනවා. සාරිපුත්තයන් වහන්සේත් පිණ්ඩපාතේ වැඩලා. ඒ ගමේ දොරෙන් එළියට ආවා. ගම් ප්‍රධාන දොරටුවෙන් එළියට ආවා. එනකොට ළමයි ඉන්නවා වැලිගොඩ වට කරගෙන. ජම්බු අත්තක් තියෙනවා. හැබැයි කවුරුවත් අත තියන්නේ නැහැ. සාරිපුත්තයන් වහන්සේ අහනවා කාගේද ඔය ජම්බු අත්ත? මොනවද ඔයගොල්ලෝ උතන කරන්නේ? ස්වාමිනී මේක ජම්බු ආජීවිකාවගේ ජම්බු අත්ත. මොකටද ඔක හිටවලා තියෙන්නේ? ස්වාමිනී මේක ගලවන අය ඈත් එක වාද කරන්න ඕනේ. සාරිපුත්තයන් වහන්සේ සඳහන් කළා එනවක ගලවන්න කියලා. ළමයි කියනවා අනේ ස්වාමිනී අපිට නම් බෑ. අපිට බෑ ඈත් එක වාද කරන්න. උන්වහන්සේ නේ ගලවන්නේ. කවුද ගැලෙව්වේ කියලා ඇහුවොත් මං කියන්නේ. ළමයි ජම්බුවත්ත ගැලෙව්වා. ජම්බු ආජීකාත් ආවා. ජම්බුවත්ත නෑ. නමුත් ළමයි ඉන්නවා. ඒ ළමයින්ගෙන් එහා කෝ ජම්බුවත්ත? ළමයි කියනවා මෙන්න මේ හාමුදුරුව ගලවන්න කිව්වා. ඇයි කියනවා ස්වාමීනි එහෙනම් දැන් මං වාද කරන්න ලෑස්තිද? දන්නවද මේක හිටවලා තියෙන මොකටද කියලා? උන්වහන්සේ සඳහන් කළා කමක් නැහැ. එහෙනම් වාද කරමු. මේ වාද කිරීමේ කාරණාවත් එක්ක සෑහෙන පිරිසක් මෙතෙන්ට එකතු වුණා. මේක මහා වාදයක්. ගම්මැසියෝ දන්නවා සාරිපුත්තයන් වහන්සේත් එක්ක වාද කරනවා කියන එක සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දෙයක්. නමුත් මේ ආජීවිකාව මේ ධර්ම සේනාධිපතින් වහන්සේට තමයි වාදාරෝපණය කරන්නේ. දැන් හැමෝම පස්සෙන් යනවා. සාරිපුත්තයන් වහන්සේත් තමන් වහන්සේගේ කුටියටම වැඩියා. උන්වහන්සේ වෙනුවෙන් පනවලා තියෙන ආසනේ වැඩ හිටියා. ආජීවිකාවත් සුදුසු තැනක වැඩ වාඩි වුණා. ඒ වට කරලා මිනිස් ඔක්කොම වාඩි වුණා. ආජීවිකාව සාරිපුත්තයන් වහන්සේගෙන් දැන් ප්‍රශ්න අහනවා. මොකද මෙතෙක් ඇයට හැමෝම පරාදයි. ඒ නිසා ඇයගේ ළඟ දැන් ලොකු අභිමානයක් තියෙනවා. මෙතෙක් ආපු කවුරුවත් දිනලා ගියේ නැහැ. ප්‍රශ්න 1000ම ඇහුවා.
ප්‍රශ්න 18ටම උත්තර දුන්නා. දැන් ඇයි ඉගෙනගෙන තියෙන්නේ ප්‍රශ්න 10යිනේ. වාද 10යි. අහන්න එකක් නැහැ. ඇනි ශබ්දයි. සාරිපුත්තෙන් වහන්සේ ටිකක් වෙලා ඉඳලා අහනවා නැගණිය. ඔබ මගෙන් ප්‍රශ්න 1000ක් ඇහුවා. මම ප්‍රශ්න 1000ටම උත්තර දුන්නා. මටත් ඔබෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? පුළුවන්. අහන්න කිව්වා. වැඩි නෙමේ එකක්. අහන්න කිව්වා. සාරිපුත්තෙන් වහන්සේ අහනවා එකක් නම් මොකද්ද කියලා. ඒ නිරුත්තරයි. 17 කල්පනා කළා. මෙහෙම ප්‍රශ්නයක් ජීවිතේ කවදාවත් හිතලා තිබ්බේ නැහැ. ඇයට පිළිතුරක් වැටහෙන්නෙම නැහැ. අන්තිමට කියනවා ස්වාමීනි මේක මොන විදිහ මන්ත්‍රයක්ද? මේක කිනම් මන්ත්‍රයක්ද? සාරිපුත්තෙන් වහන්සේ සඳහන් කළ නැගණිය ඔක බුද්ධ මන්ත්‍රයක්. මට වැටහෙන්නේ නැහැ ස්වාමීනි. ස්වාමීනි මටත් මේ මන්ත්‍රය ඉගෙන ගන්න බැරිද? පුළුවන්. උගන්නන්න පුළුවන්. හැබැයි අපි වගේ වෙන්න ඕනේ. මහාන වෙන්න ඕනේ. තීරණය කළා මහන වෙන්න. දැන් මොකද්ද මේ සාරිපුත්තෙන් වාසය හුවේ? එකක් නම් මොකද්ද? සෝපාක හාමුදුරුවන්ගෙන්, සෝපාක පොඩි හාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නේ. හැබැයි 17 වයසේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්කම තිබ්බා. භාග්‍යතුන් වහන්සේ අහුවේ සෝපාක ඒක නාමකින්. එකක් නම් මොකද්ද සෝපාක? ආපු ගමම්ම උත්තර දෙනවා ස්වාමීනි ආහාරය. සබ්බේ සත්ත ආහාරට්ටිතික. මේ ලෝකේ පළවෙනි එක මේ ජීවත් වෙන සියලුම සත්වයන්ට නිවාස නැති වුණාට, යාන වාහන නැති වුණාට, ඇඳුම් පැළඳුම් නැති වුණාට, ආභරණ නැති වුණාට ආහාරෝනේ. ඇඳුම් නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන්. ගෙවල් නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන්. නමුත් මිනිසුන්ට ආහාර පාන අවශ්‍යයි. සබ්බේ සත්තා ආහාරට්ටිතික. සියලුම සත්වයන්ට ආහාර අවශ්‍යයි. අපි දන්නවනේ ගෙවල් හදාගෙන ඇඳුම් ඇඳගෙන ජීවත් වෙන මිනිස්සුනේ. සත්තු සිව්පාව ඇඳුම් අඳින්නෙත් නැහැ, ගෙවල් හදන්නෙත් නැහැ. ඔවුන් ජීවත් වෙනවා. හැබැයි ආහාර නැති දවසට ඔවුන් ඔක්කොම වැටෙනවා. මේ ලෝකේ එකක් නම් මොකද්ද? සබ්බේ සත්තා ආහාරට්ටිතික. සෝපාකයන් වහන්සේගෙන් නම් ප්‍රශ්න 10ක් මහනවා. දේ නාමකින් සෝපාක දෙකක් දෙක මොකද්ද? ස්වාමීනි නාමංච රූපංච. තීනි නාමකින් තිස්සෝ වේදනා. චත්තාරි නාමකින් චත්තාරි අරිය සත්‍යානි. පංච නාමකින් පංචපාදානක්ඛන්දා. සෝපාකයන් වහන්සේ උත්තර දෙනවා. නමුදු වාද 1000ක් ප්‍රගුණ කරපු කුණ්ඩල කේසිට ඒක නාමකින් කියන එකට උත්තර දෙන්න බැරුව ගියා. පස්සේ පැවිද්ද ඉල්ලුවා. සාරිපුත්තයන් වහන්සේ ඇය යොමු කළා මෙහෙණවරට. මෙහෙණවරේදී භික්ෂුණීන් වහන්සේලා ඇය පැවිදි කෙරෙව්වා. පැවිදි කරවලා වැඩි කල් ගියේ නැහැ. ඇය සව් කෙලෙස් නසලා රහත් වුණා. කුණ්ඩලකේසි රහත් මෙහෙණින් වහන්සේ. නමුත් භික්ෂුන් වහන්සේලා දම් සභාවට රැස් වෙලා සාකච්ඡාවක් කරනවා. කුණ්ඩලකේසි තමන්ගේ ස්වාමියා මරලා ඇවිල්ලා මහණ වුණා. කුණ්ඩලකේසි වැඩි බණක් ඇහුවේ නෑ, වැඩි කාලයක් නෑ මහන වෙලා. නමුත් සව් කෙලෙස් නැසුවා කියලා මේ දම් සභාවේ කතාවක්. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇහුවා, මහණෙනි මොකද්ද සාකච්ඡාව? ස්වාමීනි වැඩි බණක් ඉගෙනගෙනත් නෑ, වැඩි බණක් අහලත් නෑ. නමුත් කුණ්ඩලකේසි බොහොම කෙටි දෙයක් අහලම රහත් වුණා. අන්න ඒ වෙලාවේ තමයි දේශනා කළේ, මහණෙනි මගේ ධර්මය දිගයි,
කෙටි. එහෙම කියලා එකක් මේ ධර්මයේ තුල නැහැ. දීර්ඝ දේශනාවක් කෙටි දේශනාවක් කියලා සත්‍යයගේ නිවනට හේතු වෙන්නේ එහෙම එකක් නැහැ. මේ ධම ඒකාන්තයෙන් මුලින් ගත්තත් මැදින් ගත්තත් අගින් ගත්තත් මෙහි තියෙන එකම රසයයි. ඒ වෙන මොකවත් නෙමෙයි. නිවන් රසය විතරයි. ලෝභය, ద్వේෂය, මෝහය ප්‍රධාන අකුසල ධර්මයන්. මේ අකුසල ධර්මයන්ගෙන් එකක් හරියට අවබෝධ කරගත්තත් ඒක නිවන් මගක්. ස්කන්ධ ආදී ධර්මතාවයන් ගැන අවබෝධ කරගෙන එක ගැන කිනම් කතාද කියලා කියන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ අර ගාථා රත්නේ දේශනා කළා. ගාථා රත්නයන් දෙක. යෝචේ ගාථා සතම් භාසී අනත්ත පද සංහිතා. මහණෙනි, ප්‍රයෝජනයක් නැති පද දහස් ගාණක් අහනවට වඩා ඒකං ගාථා පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. අර්ථ සහිත එක ගාථා පදයක් අහන එක කොච්චර වටිනවද? අපි පින්නතුන් හිතන්න, අපි ජීවිත කාලේ අනත්ත පද කොච්චර අහලා තියෙනවද? මොනවද මේ අනත්ත පද කියලා කියන්නේ? අපි කොච්චර ගීත අහලා තියෙනවද? කොච්චර කවි කියලා තියෙනවද? මේ ජීවිතේ පුංචිම කාලේ ඉඳලා අද මේ වෙනකන් අහපු ගීත ප්‍රමාණය කොච්චර වෙන්නේ ඇද්ද? අහවල් ගීතෙන් මාව වෙනස් කළා. අහවල් ගීතේ මාව සංසාරෙන් මිදෙව්වා. අහවල් ගීතේ මං සතර පායෙන් ගොඩ ගත්තා. අහවල් ගීතේ මගේ දහම් ඇස පෑදුවා. එහෙම කියන්න කිසිම ගීතයක් තිබුණද? ඒ තුල තිබුණේ රාගය, එහෙම නැත්නම් ද්වේෂය, එහෙම නැත්නම් මෝහය. වර්ධනේ උනේ අකුසල ධර්ම මිස කුසල ධර්ම නෙමේ. මිනිසුන්ගේ හිත රාගයට බොහොම වේගෙන් පොළඹවන ගීත වර්තමානයේ ඕන තරම් තියෙනවා. මෙතෙක් එහෙම හැඟීමක්වත් තිබුණේ නැති අය නොයෙක් අදහස් ඒ තුලින් අරගන්නවා. අනත්ත පද එළව මෙළව දෙකම පරාදයි. ඒ වාගේ දේවල් සිය ගණන් දහස් ගණන් ඇහුවත් ඒ පුජ්‍යලයට වෙච්ච හොඳක් නැහැ. නොහොඳක් වෙලා තියෙනවා, හොඳක් වෙලා නැහැ. නමුත් එක පොඩි බණ පදයක් කෙනෙකුගේ ජීවිතේ කොච්චර වෙනස් කරනවද? අපි පින්නතුන් නිතන්ද, ලෞතර බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයට දහම් අමා වැහි වැස්සෙවි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ අවුරුදු 230 ගණනක් ගත වුණාම මේ ලෝකේ තවත් අති උදාර්ථර වූ දහම් වැස්සක් වැස්සා. ඒක භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ සිද්ධ වෙච්ච මහා ධර්ම දාන මේ පින්කමක්. ධර්ම දානේ හරි ශ්‍රේෂ්ඨයිනේ. ඒ දාණය කොයිතරම් මහත්ඵලද කියනවනම් අදටත් මේ ලෝක සත්වයා ඒ දහමෙන් සැනසෙනවා. කවුද දේශනාව කරුවේ? අවුරුදු 7ක් වයස නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. දික්විජය ප්‍රතිපත්තිය අනුගමනය කරමින් හිටපු චණ්ඩාශෝක රජුරු ධර්මාශෝකයෙක් බවට පත් කරන්න හතරපද ගාථාවක් දේශනා කළේ. කාලිංග යුද්ධයෙන් කලකිරිලා මාලිගාවෙන් එළියට බහින් නැතුව හිටපු රජුරු සැනසුවේ මේ ගාථා පද ටික. 84,000ක් ධර්මස්කන්ධය වෙනුවෙන් වෙහෙර විහාර ඉදිකෙරෙව්වේ මේ ගාථාපදයේ. තුන්වෙනි ධර්ම සංගායනාව කරලා භාරතයෙන් එළියට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය කරලා යව්වේ මේ වෑයමෙන් හින්දා. අපිත් අදත් බණ අහන්නේ, අදත් බණ කියන්නේ, නිවනට යන්නේ, සුගතියට යන්නේ ඒ වෑයමෙන් හින්දා. එක පදයක් කෙනෙක් කොයි තරම් වෙනසකට භාජනය කරනවද? නමුත් අර්ථ රහිත පදව
දහස් ගණනකින් කවදාවත් ඒක කරන්න බැහැ කියන කාරණාව මනාව දැන් අපිට මේ කාරණාවෙන් පැහැදිලි වෙනවා. කෙනෙක් හරියට බණක් ඇහුවොත් අදත් අනිවාර්යෙන් එතනින් නැගිටින්නේ වාඩි වෙච්ච පුද්ගලයා නෙමෙයි. ඊට වඩා හුඟක් වෙනස් වෙච්ච කෙනෙක් තමයි නැගිටින්නේ. හේතුව හරියට බණක් ඇහුවාම ජීවිතේ හුඟක් තැන් වෙනස් කරගන්නවා. සිල් ගත්තේ නැති අය සිල් ගන්න යමු වෙනවා. දන් දුන්නේ නැති අය දන් දෙන්න යමු වෙනවා. බණ ඇහුවේ නැති අය නැවත නැවත බණ අහන්න යමු වෙනවා. මව්පියන්ට සලකපු නැති අය මව්පියන්ට සලකන්න යමු වෙනවා. බණ භාවනා භාවනාදී කටයුතු නොකරපු අය ඒ පැත්තට උනන්දු වෙනවා. විහෙර විහාර හදපු නැති අය විහෙර විහාර ගොඩනගනවා. මොන තරම් පින් කන්දරාවක් රැස් කරනවද කෙනෙක් හරියට බණක් අහලා ඉවර වෙච්චාම. ආංගිකයි මේ දේශනා කරන්නේ එක ගාථා පදයක් මේ ලෝකයට කොයිතරම් යහපතක් කරනවද. ආංගීනි සමහනිනි මගේ ධර්මයේ හුඟක් ඇහුවා ටිකක් ඇහුවා කියලා බේදයක් නැහැ. ටිකක් අහලත් අවශ්‍ය දේ ලබා ගන්න අය ඕන තරම් ඉන්නවා. ඒකයි සඳහන් කළේ මුලත් මැදත් අගත් මේ දේශනාව තුළ නිවන් රසය මිස වෙන රසයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවක්ම චතුරාර්ය සත්‍ය කුළු ගන්නලයි තියෙන්නේ. අපි මේ සාකච්ඡා කරන ගාථා රත්නයන් ඇතුලේ පවා චතුරාර්ය සත්‍ය ධර්මයේ සාකච්ඡා කරන්න ඒ රසය මේ තුල තියෙනවා. හැබැයි අති දීර්ඝව කරුණු දක්ව දක්ව සාකච්ඡා කරන්න ඕනේ. නමුත් තේරුම් ගන්න කෙනා තේරුම් ගන්නවා මේ තුල ඒ ටික තියෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කුණ්ඩලකේසි පස්සේ පුදුම දුකක් වෙද්දී ඉතාම කැමැත්තෙන් මරන්න ගියපු මිනිහෙක් ස්වාමියා කරගත්තා. නමුත් ඇයට අන්තිමට සිද්ධ වුණේ ඔහුගෙන් මැරුම් කන තැනට එන්න. ඉතින් ඇය මොනතරම් වේදනාවකට දුකකට පත් වෙන්නේ නැද්ද? මේ තරම් කැපකිරීම කරලා මේ වෙන විවාහ වෙන්න කෙනෙක් නැතුවද මේ තමන්ගේ කැමැත්ත? ඉතින් ඇය දුක භුක්ති විඳ ඒ වෙලාවේ. ඉතින් ඒ ආදී වශයෙන් සාකච්ඡා කරගෙන ගියහම සමුදය නිරෝධ මාර්ග මෙතන තියෙනවා. දෙවනි ගාථාවේ සඳහන් කළා යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසීජිනි. යුද පිටියකට ගියපු වීර සෙබලෙකුට දාස් ගණන් ලක්ෂ ගණන් දසලක්ෂ ගණන් පරාජය කරලා දිනන්න පුළුවන්. අපිට හිතෙන්න පුළුවන් දසලක්ෂයක් එක කොහොමද එක්කෙනෙක් යුද්ධ කරන්නේ කියලා. නමුත් මේ ගාථා අර්ථයක් නැතුව ඔහේ කියවිච්ච නෙමෙයිනේ. මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමුඛ දේශනානේ. එහෙම කරන්න පුළුවන් අය ලෝකේ හිටපු නිසායි මෙහෙම කරුණු වරක් තියෙන්නේ. නැත්තම් වර්තමානයේ නොදන්න කෙනෙකුට ඒක විහිළුවක් වෙනවනේ. අපි පින්නතුන් අහලා තිනවා බන්දුල මල්ල කොයිතරම් දක්ෂ සෙම්පතියෙක්ද. තමන් පිටිපස්සෙන් එලවගෙන ආපු රජවරු 500ක් මරන්න රජවරු 500ක් මරනවා කියන එක සාමාන්‍ය මිනිසු 500ක් මරනවට වඩා හුඟක් අමාරු වැඩක්. එහෙනම් සාමාන්‍ය මිනිසු යුද්ධෙට ගියාට හිමිසු හුඟක් දේවල් ප්‍රගුණ කරලා නැහෙනේ. හමුදාවක වුණත් සාමාන්‍ය සෙබලෙකුට වඩා නිලධාරියෙක් ඒ ශේෂ්ත්‍රයේ තුල උසස්නේ. එහෙනම් රජුරු සාමාන්‍ය මිනිසුන්ට වඩා හුඟක් උසස් විදිහට සටන් කලාව ප්‍රගුණ කරපු කෙනෙක්. එහෙම රජවරු 500ක් මරණ්ඩ බන්දුල මල්ල පාවිච්චි කරලා තියෙන ඊතල දෙකයි. රජවරු 500 මැරුවා කියන්නේ රජවරු දන්නෙත් නෑ අපි මැරුවා කියන්නේ. රජවරු ඇවිල්ලා බන්දුල මල්ලගේ රතේ වට කරලා කඩු කිනිසි තෝමර හෙල්ලවල් අරගෙන බැහැලා බන්දුලමට අණගහනවා යුද්ධ කරන්න වරින් කියලා. බන්දුල මල්ල කියනවා මැරිච්ච එවුන් එක්ක යුද්ධ කරන සිරිතක් මේ බන්දුල ගාව නෑ කියලා. ඒගොල්ලෝ කඩු තෝමර ලෙලවලා කියනවා මේ උඹට පේන්නේ අපි මැරිලා වගේද? බන්දුල මල්ල කියනවා සැකයිද? සැකයි නම් ඉස්සරහම ඉන්න රජ්ජුරු ඇඳලා ඉන්න සන්නායකේ ගලවන්න කියලා. ඉතින් සන්නායකේ ගලවලා දැම්ම රජ්ජුරු වැටුණා. ඊතල දෙකකින් විදලා තියෙන්නේ.
එකක් රතේට විදලා තියෙනවා. අස්සේකුගේ ලෝම ගහක් 10ට පල්ලා හදාගත්ත කෙන්දකින් අනික් ඊතලි හදලා තියෙනවා. අර යකඩ සන්නායකට විස පොවලා තියෙනවා 500 දිනකට. ඉතින් එහෙම සෙබලෙකුට දසලක්ෂයක් එක යුද්ධ කරනවා කියන එක වැඩක් නෙමෙයි. ආගේ නිසයි මේ කරුණ සඳහන් වෙලා තියෙන්නේ. යම් කෙනෙක් යුද පිටියට ගිහිල්ලා දසලක්ෂයක් මරලා ජය ගත්තත් ඔහු ඉරුවෙක් නෙමෙයි. හේතුව ඔහුට බාහිර සතුරා මරන්න පුළුවන් වෙලා. නමුත් ඔහුට අභ්‍යන්තර සතුරා මරා ගන්න බැරි වෙලා. ඔබටත් එහෙමයි මටත් එහෙමයි. අපිත් බාහිර දේවල් කොච්චර පරාජ කරනවද? නමුත් තවමත් අපි අපට පරාදයි. යම් දවසක අපි අපිතුලින්ම දිනාපු දවසට තමයි අපි මේ ලෝකේ බබලින අය බවට පත් වෙන්නේ. ආන් එහෙම දිනාපු උත්තමයන්ට තමයි අපි බුදු පසේ බුදු මහරහත් කියලා කිව්වේ. සෝවාන් සකදාගාමි අනාගාමි කියලා කියන්නේ පඩියෙන් පඩියට දිනමින් දිනමින් යන උත්තමයන් වහන්සේලා. ඔබත් මමත් කවදා හරි මේ සංසාරේ ওই දිනුමට යන්නම වෙනවා අපිට. නැත්නම් මේක කෙරවල වෙන්නේ නැහෙනි. කවදා හරි උතෙන්ට යන්නම වෙනවා. ඉතින්ට යන්න අපි වීරිය කරන්න ඕනේ. අපි උත්සාහ කරන්න ඕනේ. බාහිර සතුර පිනිපිනී එන්නේ, අභ්‍යන්තර සතුර නොපිනී එන්නේ. බුද්ධ වන්දනාව කරන්න ගියත් බාධා කරනවා. අද බෑ. අද අමාරුයි. ටිකක් වඳිනවා. හෙට වඳිනවා. නිකන් නිකන් දන ගහලා වැන්දත් ඇති වැන්දනි. හිතින් වඳිනවා ඇති. නිදාගෙන වඳිනවා. ඒත් කමක් නැහැනේ බුදු ගුණ නිසිහිපත් කිරි. මේ වාගේ අපිවම රවට්ටන අවස්ථාව කොච්චර තියෙනවද? සිල් ගන්න ගියත්, භාවනා කරන්න ගියත්, බණ අහන්න ගියත්, ගුණ පුරන්න ගියත් මේ කෙලෙස් මායя අපිව රවට්ටන රැවැට්ටිල අපිටවත් තේරෙන්නේ නැහැ. ආන් ඒක හරියටම දැනගෙන මේ ඉන්නේ මගේ හතුරාය කියලා ඔහුට හරියටම පහර දෙන්න පුළුවන් වෙච්ච දවසට තමයි මම හැබෑම සෙබලෙක් බවට පත් වෙන්නේ. මේ ලෝකේ ඉන්න හැබෑම සෙබළු සම්බුද්ධ ශාසනේ ඒ කෙලෙස් සතුරා ඝාතනය කරපු අය එවන් උතුමන් වහන්සේලාගේ සරණ පිහිට ලබාගෙන උන්වහන්සේලා ගිය මග ගමන් කරලා මේ සංසාරික කෙරවල කරන්න අපි සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදේ ශක්තිය ධෛර්යය භාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා කැනඩාවේ ටොරන්ටෝහි පදිංචි තුසිලාද සිල්වා සහ දරුවන් වන නිසංසලා අමිල සහ අයේෂාද සිල්වා වගේම පානදුර පදිංචි චන්ද්‍රා පෙරේරා සහ දරුවන් වන ලහිරු සහ වරුණ මල්ලිකාරච්චි අනාය පින් අනුමෝදන් කරනවා. මීට වසර 24කට පෙර ජනවාරි 12 වෙනි දින අභාව ප්‍රාප්ත වූ සුනිල් දයාද සිල්වා මහත්මාට, තුසිලාද සිල්වාගේ ස්වාමි පුරුෂයා, නිසංසලා අමිල, ආයේෂා යන දරුවන්ගේ පියාණන් එතුමාණන්ට පින් අනුමෝදන් කිරීමත්, මැන්දිස් රොද්‍රිගෝ පියාණන්ට, දූවගේ වෙරානෝනා මෑණියන්ටද, කරුණාරත්න රොද්‍රිගෝ සහෝදරයාටද, සුමිත් ද සිල්වා සහෝදරයාටද, නොයෙල් පද්මසිරි පෙරේරා මහත්මාටද, චන්ද්‍රා පෙරේරාගේ ස්වාමි පුරුෂයා, ලහිරු සහ වරුණ මල්ලිකාරච්චිගේ පියාණන් එතුමාණන්ට පෙරේරා මහත්මාට පින් අනුමෝදන් කිරීමත්, වසර 5කට පෙර අභව ප්‍රාප්ත වූ සනත් විමලසේන මහත්මාට පින් අනුමෝදන් කිරීමත් යන සියලු දෙනාටම මේ සියලු දෙනාටම ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් පහසුම ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව දේශකයන්න් වහන්සේට දේශනාවට සම්බන්ධ වූ සියලුම පින්වත් පිරිසට යුද්ධයේදී ආබාධිත වූ සියලුම රණවිරුවන්ට බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ලෝකයේ පවතින කොවිඩ් වසංගතය ඉතා ඉක්මනින් දුරු වී විශ්ව ධාතුවේ පෙනෙන නොපෙනෙන සියලුම සත්වයින් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලබා ගනිත්වා කියලා සකල ලෝක සත්වයන්ට ආශිර්වාද කරමින්
දේශකයන්න් වහන්සේට දේශනාවට සම්බන්ධ වූ පිරිසට බෞද්ධ මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයට සහ ආබාධ්‍ය රණවිරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් දායක පිරිස විසින් ආශිර්වාද කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැම කෙනෙකුටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් භව නිරෝගී භව චිරජීවනයේ සැලසේවා. ඉතාම ඉක්මන් භවයක සියලුම දෙනාට සැප සහිතව නිවනින් සැනසෙන්න මේ කුසල කර්මය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු.